හාමුදුරුව ඇයි මේ කම්පලේන් එක දැම්මේ? අජිත් ධර්මපාල කියන පුජ්‍යලයා රටේ දෙවැන්ත ප්‍රහාර මාලාවක් සිද්ධ වෙනවා. ටාස්කෝමර් පුපුරවන්න. මගේ ඉස්සරහා සුරේෂ් සලේද, මේ ඉන්නේ ටිරානලස්ද? කවුද මේ දෙතරින්? මම මේවා කරන්නේ මගේ අතේ වියදමින් දායකයෝ දෙන මුදලින්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එළවනකන් දන්නේ නැති බුද්ධිංශයක්ද ඉන්නේ? ඒකේ පාලකයන්ගේ දුර්වලතාව. ඉතින් ගෝඨාභය දන්නේ ටීවී කෙල්ලුනේ හාමුදුරුවෝ. මේ ගෝඨාභය එළියට කියන කතා. අදටත් හොයාගත්තේ නැති ඝාතන කීයක් මේ රටේ වෙලා තියෙනවද? නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් අද ඒක දන්නවා. මාලිමාව එදා තිබුණ 100% නෙමෙයි. වැඩිම ආරක්ෂාව ලැබෙන අපේක්ෂකයාත් අනුර කුමාර. මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? ආධාර කරුවන් ආරක්ෂක අංශ වලට ගැටෙනවා මේ ප්‍රකාශ නිසා. මගේ බුද්ධි නිලධාරීන් මට කිව්ව ආකාරයට. එයා කියන්නේ එහෙමයි. ඔහුගේ බුද්ධි නිලධාරීන්ම ගිහිල්ලා ඔය වැඩේ කරන්න බැරිද? අපේ සාකච්ඡාව වල මේ නාරාත්‍ය බුද්ධි අංශ වලට කොච්චර චෝදනා කරනවද? යහපාලන කාලේ මොකද රජය කළේ? සමස්ත බුද්ධි අංශ බිඳ වැට්ටුවානේ. මේ පුද්ගලයාට තොරතුරු ලැබෙනවයි කියන එක බොරුවක් වෙන්න බෑ. මොහු කුමන්ත්‍රණකාරයෙක්නේ. බුද්ධි අංශ බිඳ වට්ටන්න ගියොත් රටට මොකද්ද වෙන්නේ? ඔයාලා බුද්ධි අංශයේ මන්නාරම ප්‍රදේශයේ අහසට වෙඩි තියලා. ඒවා වුණා LTT සමයේ සහ 88 මේ කාලේ එක කරන්න පුළුවන් ගැටුමක් ඇතුණොත් රටේ. ඒකේ වාසියන්නේ කාටද කියලා? ඔය කියන අයටමයි වාසි. මේ ඡන්දෙන් ඔවුන් දිනයි කියලා තියෙන සහතිකය මොකක්ද? කරුණාපිල්ලයන්ගේ සේෆ් හවුස් කොළඹ වටේ තියෙනවා. එතන වරද්දලා තින්නේ අවසානයේ දේශපාලක. අසුමාරසිංහ ඒ කම්පියුටර් ජිල් මාට් එකක් කරන්නේ. දැන් ওই ජිල් මාට් එක දාලා අසුමාරසිංහ 2019 දිනලා තියෙනවා. අන්තිම පැය 48 ගණන් ටිල්වින් ගේ අනුතුරු ඇඟවීමක්. ඒක සැකයක් නෙවෙයි. මේක නිර්මාණයක්. ලාල්කාන්තත් ඔවෙනිම කතාවක් කියනවා. දේශබන්දු තෙන්නකෝලට එල්ල වෙන චෝදනා. කිසිවක් නෑ. ඔක්කොම සුද්ධයි. කලේ හරියටම හරි. දේශබන්දුට එරෙහිව නීති ක්‍රියාත්මක වෙලා නැද්ද? දන්ත ජයවර්ධනට එරෙහිව ඔහුගේ වැඩ තහනම් කරලා නැද්ද? මේ රට හදන්න කියලා මහන්සියෙන් කියන්නේ. ඇයි මේ මිනිස්සු රටින් පැනලා ගිහිල්ලා මේ රට ආරක්ෂකංශ නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්? අනුර කුමාර දිසානායකට සාතිකයක් දෙන්න පුළුවන්ද මේ එකෙක් කරපු දෙයකට? 21 න් පස්සේ අනුර කුමාර ඔබ වහන්සේලාගෙන බලාගනී කියලා සද්ද දාන කැලීම් ස්නාන කලාව British way English Academy ජීවිතේම හදන තැන ඇහෙනවද ලොව හොඳම ශ්‍රවණාධාර වික්‍රමාරච්චි hearing care Send and receive packages by sea or air from UK, Europe, Japan and Australia. රිදිහොදන නම්බර එකේ සබන් කැටය. සුවඳහමන වෙන්ඩෝ ලයිට්. ඔගොල්ලෝ තරගෙන බලන්නකෝ. අයිබෝවන් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අඟලුගල්ලේ ශ්‍රී සිරිජිනානන්ද ස්වාමින් වහන්සේ සමග හාමුදුරුවෝ ගැන හඳුන්වා දීමක් කරන්න අවශ්‍ය නැහැ. බොහෝ අය මාධ්‍යෙන් දැකලා තියෙනවා. හාමුදුරුවෝ අද එන්න කිව්වේ ප්‍රධාන කාරණාවකට. මුලින්ම කියන්න, හාමුදුරුවෝ CID එකට ගිහලා කම්ප්ලේන් එකක් දැම්මා. අපි මාධ්‍යෙන් ඒක දැක්කා. ඒ කම්ප්ලේන් එක දාපේක මම දන්නවා ඇයි කියලා. මාධ්‍යෙන් දැක්ක නිසා. නමුත් ගොඩක් අය දන්නේ නැති නිසා මම කියන්න ඕනේ නැහනේ. හාමුදුරුවෝ ඉස්සලා කියනකෝ ඇයි මේ කම්ප්ලේන් එක දැම්මේ කියලා. මේ රටේ පුරවැසියෙක් හැටියටත් ඒ වගේම සැහෙන කාලෙක ඉඳලා මේ රටේ ආරක්ෂාව සම්බන්ධව රටේ ආරක්ෂක අංශවල ආරක්ෂාව යහපත සම්බන්ධව කටයුතු කරන හාමුදුරුවක් හැටියට මට වගකීමක් තියෙනවා. රටේ සමස්ත ආරක්ෂාව බිඳ වැටෙන දෙයක් යම් කෙනෙකු ප්‍රකාශ කරනවා. මොකද මොකද සමස්ත ආරක්ෂාව බිඳ වැටෙන යම් දෙයක් යම් කෙනෙක් කර ප්‍රකාශය මොකක් සම්බන්ධවද? කම්ප්ලේන් එක දැම්මේ මොකටද? ඔව්. අජිත් ධර්මපාල කියන පුජ්‍යලයා විසින් ඔහුගේ YouTube නාලිකාව හරහා රටට ලෝකයට කියනවා මේ රටේ බුද්ධි අංශ ප්‍රධානව ආරක්ෂකංශ මැදිහත් වීමෙන් මේ 12 වෙනිදා ඉඳලා රටේ දෙවැන්ත ප්‍රහාර මාලාවක් සිද්ධ වෙනවා. ටාස්කෝමර් පුපුරවන්න යනවා. මේ ඔක්කොම NPP ගිණුමට දාලා රටේ මහා කලබලයක් ඇති කරලා ඡන්දය වෙනස් කරන්න යනවා. මේ වගේ අභූත චෝදනා නගමින් මේ රටේ බුද්ධි අංශ ආරක්ෂකංශ බිඳ වටන ක්‍රියාවලියකට ඔහු මතයක් මේ සමාජයට උදාහරණ. ඉතින් හම්තුරට මොකක්ද තියෙන ප්‍රශ්නේ? ඒක මගේ වගකීමක්. මම අවුරුදු ගණනක් තිස්සේ මගේ මූලික දෙයක් හැටියට මේ රටේ ආරක්ෂාව සම්බන්ධව කටයුතු කරන කෙනෙක්. හාමුදුරුවනේ, හාමුදුරුව මට කෙලින්ම කියන්න, අපි දැනගත්ත හාමුදුරුව වෙනම චිත්‍රයක්. මම කියන්නේ මෙතන ඉන්න හාමුදුරුව මේ අඟුල්ගල්ලේ ශ්‍රී ජිනානන්ද හාමුදුරුවද මේ ඉන්නේ? එහෙම නැත්නම් මම කතා කරන්නේ මේ මගේ ඉස්සරහා සුරේෂ් සලේද? එහෙම නැත්නම් මේ කම්ප්ලේන් එකක් දාපු මහා තන්තිල කියන බුද්ධිංශයේ බ්‍රිගේඩියවරයාද? එහෙම නැත්නම් දේශබන්දු තෙන්නකෝන්ද? මේ ඉන්නේ ටිරානලස්ද? මේ ඉන්නේ විහාරි ගුණතිලකද? කවුද මේ මෙතන ඉන්නේ? අඟුල්ගල්ලේ ජිනානන්ද හාමුදුරුවනේ. ඔය ඒක වෙනස් වෙන්නේ නැති පිළිරු ඒක වෙනස් වෙන්නේ නැත්තේ ප්‍රතිරූපේ විතරයි. මේ පිට පෙරුමේ විතරයි. අතු බලන්න, පහුගිය දශකයේ ඇතුලේ මම මොනවද කරලා තියෙන්නේ? නෑ, කරලා තියෙන දේවල් ප්‍රතිදී තියන. හාමුදුරුව මෙතනට ප්ලෑන් කරේ කවුද මට ඉස්සෙල්ලා කියන්න?
හාමුදුරුවෝ තමයි මට කතා කරලා කියන්නේ මට මහත්වයෝ මේ ගැන රටට කියන්න ඕනේ. මම හාමුදුරුවෝ දන්න නිසාත් හාමුදුරුවෝ සිවිල් ක්‍රියාකාරක හාමුදුරුවමක් නිසාත් මම අවස්ථාව දෙනවා. හාමුදුරුවෝ කොහෙවත් නමක් ඇත කරගෙන යමුකුත් නැහැ. නමුත් දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. හාමුදුරුවෝ පැහැදිලිව එක්ක බුද්ධි අංශයට සම්බන්ධයි. එහෙම නැත්තම් මම හාමුදුරුවෝ කිව්වේ නැහැ. මම මේක මූන්ට මහනවයි කියලා හිතගනේ. හාමුදුරුවෝ බුද්ධි අංශ ප්ලාන්ට් එකක් නැහැ. නැත්නම් මොකද? මොකද මම පහුගිය අවුරුදු ගාන තිස්සේම මේ රටේ ආරක්ෂක අංශ බිරට බුද්ධි අංශ බිරට විතර නෙමෙයි ආරක්ෂක හමුදාවට පොලිසියට සිවිල් ආරක්ෂකයට ගැටලු ඇති වෙච්ච හැම වෙලාවෙම මම නීතියට අධිකරණයට ගිහිල්ලා තියෙනවා. මේ මේ කම්ප්ලේන්ට් එක CID එකට දාන්න හාමුදුරන්ට කීයක් ගෙව්වද? මට කාගෙම සල්ලි ඕනේ නැහැ. මම මේවා කරන්නේ මගේ අතේ වියදමින් දායකයෝ දෙන මුදලින්. ඒ පිරිකර වලින් යමක් ලැබෙනවා නම් ඒ මුදලින් තමයි මම මගේ කාර්යයන් කරගෙන යන්නේ. ඒ නිසාම මම කොහෙන්වත් එහෙම කාගෙන්වත් මුදල් ගන්න නිසාම මම ඉන්න තැන මම ආශ්‍රය කරන අය දන්නවා. මට ඉදිනදා වියදමටවත් මුදල් නැති. හාමුදුරනේ මගේ රාජකාරිය. හාමුදුරෝ මෙතෙන්ට ඇවිල්ලා බුද්ධ්‍යාර්ශ සුද්ධ කරන්න. හාමුදුරෝ සෙබලෙක් නෙමෙයිනේ. හාමුදුරෝ සල්දාදුවෙක් නෙමෙයිනේ. හාමුදුරෝ දන්නවනේ හොඳටම මේ රටේ බුද්ධ්‍යාර්ශ මෙච්චර කල් සමහර මේ බුද්ධ්‍යාර්ශ බොවෙන් කරපු දේවල් මේ රටේ බුද්ධ්‍යාර්ශ ඇත්තටම බුද්ධි තොරතුරු සපයනවද? එහෙම නැත්නම් දේශපාලන ක්‍රියාකාරකම් වලට මේ සපයනවද කියලා හාමුදුරෝ දන්නවනේ. දේශපාලන නායකයන්ට කත් අදිනවද බුද්ධ්‍යාර්ශ? හාමුදුරෝ බුද්ධ්‍යාර්ශ වල ඉතිහාසය දැනදන කියලා මේ CID කම්ප්ලේන්ට් දැම්මේ කොහමද? ඇයි බුද්ධ්‍යාර්ශ මේ රට රැකපු බව ඔබතුමාට පේන්නේ? මේ රටේ බුද්ධ්‍යංශ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එළවෙනකන් දන්නේ නැති බුද්ධ්‍යංශයක් ඉන්නේ. බිරිහානේ ගෙදරට එනකන් බුද්ධ්‍යංශ දරන් හිටියද? ගෝඨාභය රාජපක්ෂව වටලනකොට 25000 කෙනකොට ගෝඨාභය නැවට පැනලා ගියේ ටීවී එකේ ලයිව් එක දැකලාලු. ඒකවත් දන්නේ නැති බුද්ධ්‍යංශයක් තියෙන රටක හාමුදුරුව බුද්ධ්‍යංශ සුද්ධ කරන්න කොහොමද මෙහෙම ගිහිල්ලා? බුද්ධ්‍යංශ දැනුවත් නැති කමක් නෙමෙයි. ඒකේ පාලකයන්ගේ දුර්වලකම. පාලකයන්ද ගෝඨාභය දන්නේ ටීවී එකේ ලුනේ හාමුදුරුවනේ. ගෙදරට බිරිහානේ කාන්තාව වෙනවා කියලා ගෝඨාභය දන්නේ මේ 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 ගෝඨාභයනේ. ඒ ගෝඨාභය එළියට කියන කතාවනේ. ඒක බොරු කියලා කියන්නේ. ඔවුන් කියන දේ සත්‍ය නෙවෙයි. ඒතර හාමුදුරුව කොහමද මේ මේ හරි දැන් මේ 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 UK මොකද එංගලන්තේ ඉඳලා යන වීඩියෝ එක මේ ධර්මපාල මේ අජිත් ධර්මපාල ඔහු කියන කතා මේ වීඩියෝ එක ඇතුලේ බොරු කියලාද කියන්නේ? පැහැදිලිව අමූලික අසත්‍ය අභූත චෝදනා. හරි. කොහොමද එච්චර දැඩි තීරණයකට ආව ස්ථාවරයකට අමූලික අසත්‍ය බොරු චෝදනා කොහොමද කියන්නේ? එහෙම කියන්න පුළුවන්. කොහොමද කියන්නේ? මොකද මේ රටේ තියෙන ආරක්ෂක තත්ත්වයන් සහ ක්‍රියාකාරීත්වයන් සහ සමාජ සියලු කාරණා බැලුවම ඔය කියන විදිය දෙයක් මේ රට තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මිනිස්සු අන්ධයෝ ගොළුව බීලා වෙන්න ඕන කොහොමද දෙයක් කරන්න නම්? ආරක්ෂක අංශ ගිහිලා ට්‍රාන්ස්ෆෝමර් පුපුරවන්න, ඔෆිස් වලට ගහන්න. එහෙම තත්ත්වයක් මේ රටේ කරන්න හැමතැනම CCTV කැමරාද අරවද මේවද නිල වශයෙන් පත් කරපු ආරක්ෂක නියෝජිතයෝ හාමුදුරුවනේ එහෙම මැතිවරණ කොමසාරිස් සියල්ල අධීක්ෂණය ඒවා අධීක්ෂණය කරන කතා අපි මේ රටේ සිද්ධ වෙච්ච අද්භූත ඝාතන අදටත් හොයාගත්තේ නැති ඝාතන කීයක් මේ රටේ වෙලා තියෙනවද? ලසන්ත වික්‍රමතුංගට වෙච්ච එක දන්නේ නැහැ. තාදුඩීන්ට වෙච්ච එක තාම දන්නේ නැහැ. හොයාගත්තේ නැතුව නෙමෙයි හොයාගෙන ඉන්නේ. අදාළ ක්‍රියාවලිය තාම සම්පූර්ණ නිසි ලෙස ක්‍රියාත්මක වෙයි. හාමුදුරුවෝ එක්නලිගොට්ට වෙච්ච එක අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. මම කියන්නේ අපි දන්නේ නැහැ. හැබැයි මේකේ ක්‍රියාත්මක වෙන නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් අද ඒක දන්නවා. නීතිය ක්‍රියාත්මක වෙලා අතරමඟ හිර වෙලා නේ තියෙන්නේ. එදා තිබුණ 100-3 මාලිමාව නෙමෙයි අද තියෙන්නේ. මාලිමාව අද සියලු ප්‍රධාන දේශපාලන ධාරාවන්ට ත්‍රෙට් එකක්. ඒ නිසා බයට මේ 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 ප්ලෑන් එක කරන්න ඉන්නවා කියන එක ඇයි ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ? එහෙම වෙන්න බෑ. ඒ බැරි. මොකද ඒක අභියෝගයක් නෙවෙයි. මේ දැන් පහුගිය අවුරුදු දෙක ඇතුළෙම මාලිමාව හොඳ රැල්ලක් ගොඩනගාගෙන ඇවිල්ලා තියෙනවා. මාලිමාව එදා තිබුණ 100-3 නෙමෙයි. ඒකයි මම අහන්නේ. ඔව් 100-3 නෙවෙයි වෙන්න පුළුවන්. ඒක තමයි. ඒක දැන් අනුර කුමාරම කියනවනේ මේක 10% වෙන්නත් පුළුවන් 50% වෙන්නත් පුළුවන් කියලා. ඔව්. හරි. එහෙම පසුබිමක පසුගිය අවුරුදු දෙක තුළම ඔහු දේශපාලනේ යෙදිලා ඉන්නවනේ. ඔහුට කොහේද බාධා ඇවිල්ලා තියෙන්නේ? ඔබතුමා දන්නවද අද වෙනකොට වැඩිම ආරක්ෂාව ලැබෙන අපේක්ෂකයාත් අනුර කුමාර. එතකොට කොහොමද කියන්නේ ඔහුට ඔහුගේ දේශපාලන ක්‍රියාවලිය කඩ කරන්න එහෙම නැත්නම් ඒක විනාශ කරන්න ආරක්ෂක අංශ සැලසුම් කරනවා කියලා. ඔය ආරක්ෂාව දෙන්න පුළුවන් සංවිධානයක් කියලා ඇයි නොදන්නේ? වැඩිම ආරක්ෂාව තියෙන්නේ අනුර කුමාරට. ඒක දෙන්න එපයි. මොකද බුද්ධ්‍යංශ වලින් වැඩිම ත්‍රෙට් එකක් තියෙනවා කියලා බුද්ධ්‍යංශ ඇසස් කරන විදියට එක එක අපේක්ෂකට ආරක්ෂාව දෙන්නේ. ඒතර බුද්ධ්‍යංශ රිපෝට් එක අනුව අනුර කුමාර ආරක්ෂාව ඉල්ලක් ඉල්ලලා නැහනේ. මට 200ක් දෙන්න, මට 100ක් දෙන්න. ඒක ඉල්ලන්න ඕනේ. බුද්ධ්‍යංශ ඇසස් කරන විදියට ඒ වැඩිම ත්‍රෙට් එක තියෙන කෙනාට තමයි දෙන්නේ. නෝ මගේ ප්‍රශ්නේ කියන්න. මගේ ප්‍රශ්නය හාමුදුරුවෝ පිළිගන්නවනේ මාලිමාව සියලුම දේශපාලන පක්ෂ වලට මේ වෙලාවේ ත්‍රෙට් එකක් කියන එක? කාටවත් කවුරුවත් අභියෝගයක් නෙවෙයි. තමන්ගේ වැඩේ හරියට කරනවා නම් තම තමන්ගේ තැන කොතනද කියලා දේශපාලකයෝ දන්නවා. ඒක නොදැන නෙවෙයි මේ තරඟ කරන්නේ. තමන් දිනනවද නැද්ද, පරදිනවද
රනිල් ගේදල අනුරකුමාර දක්වා දිලිජ ජයවීර දක්වා තමන්ගේ තැන දැනගෙන හාමුදුරුව කියන්නේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වන නිසා ම ගිල මේ කම්පලේ දැම්මටේ ජාතික ආරක්ෂාවනයෙන් පෙනී සිටීම වැඩගිරීම මිරටේ ඔබතුමා මමතුළු සියලු පුරවැසියන්ගේ වගකි හර එහෙම නම් ඔබහන්සේ මට කියන්න මේ කම්පලේන් එක දැන් ඔබහන්සේ කියල දැම්මනි මේක ජාතිකාරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද ඔප්පු කරලා පෙන්නන්න හරි මේක ජාතිකාරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්නේ මේ වෙන විට මෙවැනි පුජ්‍යලයන් විසින් මේ කරන ප්‍රකාශ හරහා රටේ වෛරී සහගතව ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. එතකොට යම් පිරිස් වෛරී සහගතව ආවේගශීලීව කටයුතු කරලා ආරක්ෂකංශවලට සමග ගැටුමක් ඇති කරගත්ොත් කොහොමද අපේක්ෂකයන්ට ආරක්ෂාව දෙන්නේ? කොහොමද මැතිවරණ කාලේ ඉදිරි දවස් කීපේ මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්නේ? මේ රට තුළ අනවශ්‍ය සාමය කඩවීමේ අවස්ථාව ඇති වෙනවනේ ආරක්ෂකංශයි සිවිල් පුරවැසියෝ අතර. මොකද ආවේගශීලී ආධාරකරුවන් ආරක්ෂකංශවලට ගැටෙනවා මේ ප්‍රකාශ නිසා. දැන් ඔය පුද්ගලයා ඔය වෙලාවට අනුර කුමාරට ආරක්ෂාව සපයන්න ගියපු බුද්ධියංශ නිලධාරීන්ට අන්තිමට ගොටි කන්න වෙන්න ඔය පුද්ගල මේ ප්‍රකාශ ඔය පුද්ගලයා මින් පෙර කරපු සටහන් වල හැමතිස්සෙම උපුට ගන්න කාරණාවක් දෙනවා. මගේ බුද්ධි නිලධාරීන් මට කිව්ව ආකාරයට එයා කියන්නේ එහෙමයි, මට මගේ අය මට දෙන තොරතුරු වලට අනුව නෑ ඔබ තමයි එයා කියන්නේ. එතකොට හාමුදුරුවෝ දැන් හාමුදුරුවෝ එක්ක හාමුදුරුවෝ බුද්ධියංශ වෙන්න ඕන, එක්ක මම මේ රට ඉන්න පුද්ගලයා විශ්වාස කරන්න ඕන, එක්ක මං හාමුදුරුවෝ විශ්වාස කරන්න ඕනේ. මෙහෙම සිද්ධියක් වුණොත් ඒකේ වගකීම හාමුදුරු ගන්නවද? එහෙම වගකීම ගන්න අවශ්‍ය ඒ කියන පුජ්‍යලයා තමයි මේකේ වගකීම ගන්න ඕනේ. නෑ වුණොත් එහෙම හාමුදුරුවෝ මෙතනට ඇවිත් එහෙම වෙන්න මේ රටේ කිසිම ඉඩක් නෑ. මේක හිතලුවක් පමණයි කියලා කියනවා. හරි, අපි ඒක පිළිගත්තා. ඉවරයි. ඔන්න පිළිගත්තා. හරි. 21ට පෙරාතුව හෝ 21න් මේ 20 21 22 ඇතුළත යම් සිදුවීමක් වුණොත් හාමුදුරුවෝ ඒකේ වක්කීම් බාර ගන්නවද? දැන් මෙතන බුද්ධ්‍යංශ සුද්ධ කරලා ගිහිල්ලා වක්්‍යංශ සුද්ධ කිරීමක් නෙවෙයි මේ කරන්නේ. මේ කරන්නේ මේ රටේ ආරක්ෂාවට අදාළ ප්‍රශ්නයක්. මේ වෙනකොට CID එක මේක විමර්ශනයට දාලා තියෙනවා. මොකද මෙහෙම ප්‍රකාශ කරලා සාමාන්‍ය පුරවැසියෝ ගැටුම් වලට ගියාම ඒක බුද්ධ්‍යංශ පිට දාලා එහෙම නැත්නම් වෙනත් කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් දාලා මෙහෙම දෙයක් කරන්න බැරිද? ඒක වළක්වන්න තමයි මේ අවධානය අපි CID එකට දැනුම් දීලා තියෙන්නේ. මොකද මේ කරන පුජ්‍යලයාගේම ඔය කියන ඔහුගේ බුද්ධි නිලධාරීන්ම ගිහිල්ලා ඔය වැඩේ කරන්න බැරිද? ඒක කරන්න ඔහුටත් පුළුවන්නේ. ඔහු එහෙම ක්‍රියාත්මක වෙනවා නම් ඔහු බුද්ධ්‍යංශය ඇතුළට රිංගල බුද්ධ්‍යංශවල දත්ත ගන්න දක්ෂයෙක් නම් ඔහුට පුළුවන් මේ කට්ටියම දාලා ඔය වැඩේ කරලා බුද්ධ්‍යංශේ මහතන්ත්‍රිලා තමයි ගැහුවේ කියලා කියන. හරි, දැන් හාමුදුරුවනේ දැන් මේ වීඩියෝ එක කරපු පුද්ගලයා ඉන්නවනේ. හරිද? දැන් මේ පුද්ගලයා ඉන්නේ විදේශ රටක. ඔව්. ඔහු රටින් පැනලා ගිහිල්ලාද? ඔහු දේශපාලන රැකවරණ ලබන දේශපාලන රැකවරණ මත ඉන්න පුද්ගලෙ. හරි. ඒක ගැන මම දන්නේ නැහැ. ඔහු මගේ පළවෙනි සාකච්ඡාවේදී කිව්වේ ඔහු වැඩ කළේ මේ කොහෙද මේ ට්‍රැෆික් කොවයිස් කෙනෙක් විදිහට නුවර. එතකොට ඔහු කිව්ව කතාවක් මම දන්නේ නැහැ. පළවෙනි අවස්ථාවේ සම අවස්ථාව දුන ඔහු වීරයෙක් වගේ මත උනා. ඊට පස්සේ මම විවිධය කතා කරලා ඔහුගේ චරිතය ගැන කිව්වා. ඒක වෙනම කතාවක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒ අය දේශපාලන රැකවරණ මත කියලා වහන්සේ කියනවා. ඉඳලා ඒ රටේ ඉඳලා කතා කරනවා. දැන් එහෙම නෙමෙයි මේ රටේ ඉන්න මිනිස්සු. දැන් අපිව ගන්නකෝ. අපි අපේ සාකච්ඡා වල මේ නාරාත්‍ය බුද්ධිංශ වලට කොච්චර චෝදනා කරනවද? අපි ඉන්නේ මේ රටේනේ. මේ මිනිස්සු නම් මේ රටේ තියෙන ප්‍රශ්නේ දශක ගණනාවක යුද්ධයක් ඉවර කළා. මේ රටේ සමස්ත ආරක්ෂාවේ මූලයේ වෙන්නේ බුද්ධිංශ. මේ බුද්ධිංශ බිඳ දාන්න දශක ගණනාවක් තිස්සේ එක එක කල්ලි කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. එතකොට බුද්ධිංශවලින්ම ආරක්ෂකංශවලින්ම පෝෂණය වෙච්ච මිනිස්සු මම දැකලා තියෙනවා. ඔබතුමා ඉස්සරහට ඇවිල්ලා ආරක්ෂකංශවලට බුද්ධිංශවලට ඔවුන්ගේ අමුදරුව පෝෂණය වෙලා තියෙන්නේ, දරුවෝ ඉගෙනගෙන තියෙන්නේ, හැදිලා වැඩිලා තියෙන්නේ. ඔවුන්ගේ ලේවල දුවන්නේත් මේ ආරක්ෂකංශවල ඒව වෙනුවෙන් වියදම් වෙන මහජනතාවගේ මුදල්. හැබැයි ඔවුන් උත්සාහ කරනවා ආරක්ෂකංශ බුද්ධිංශ බිඳවට්ටලා මේ රටේ ආරක්ෂාව කඩාහිරුවන්න. හොඳම උදාහරණෙ යහපාලන කාලේ මොකද රජය කළේ? රජයේ සමස්ත බුද්ධිංශ බිඳවැට්ටුවානේ. අවසාන එක චෝදනාවක් ඔප්පු කරලා තියෙනවද? එක චෝදනාවක් ඔප්පු කරලා. හැබැයි දැන් මේ පුද්ගලයා මේ වීඩියෝ එකේ කියනවලුනේ හාමුදුරනේ මට තොරතුරු දුන්නේ බුද්ධ්‍යංශයෙන්මයි, එයාගේ නම් මෙහෙමයි, මේ වගේ අනාවරණය කරනවලුනේ. ගන්න එක සුළු දෙයක්නේ. ඔහු පොලිසිය වැඩ කරපු කෙනෙක් හැටියට මේ බුද්ධ්‍යංශවල මේ නිලධාරින්ගේ නම් ගන්න එක මහලුකු වැඩක් නෙමෙයි. හාමුදුරනේ මම පොඩි කතාවක් කියන්න හාමුදුරනේ. සිවිල් ක්‍රියාකාරී කෙනෙක් හැටියට හරි මට ගන්න පුළුවන් නම් ඔය ඕනම කෙනෙක්ගේ නමක් ඔය පොලිසිය හිටපු කෙනෙක් හැටියට ඔහුට කාට හරි ගාණක් දී ලෝක කරගන්න පුළුවන්. මම හාමුදුරන්ගේ පොඩි කතාවක් අහන්නම්කෝ. දැන් හාමුදුරු අවුරුදු ගණනාවක් මේ ශේෂ්ත්‍රයේ ඉන්නවා. මේ වගේ තත්ත්වයන් වලට හාමුදුරු කම්ප්ලේන්ට් කරනවා. ඇත්ත. මම දන්නවා. දැකලා තියෙනවා. හාමුදුරන්ට පොලිසිය ඇතුලෙන් කතා කරලා හාමුදුරන්ට ආමියකින් කතා කරලා විවිධ තොරතුරු දෙන්නේ නැද්ද?
නෑ මට දෙනවා. මම ආධිවේදියෙක් නිසා කතා කරලා පොලිසිය මෙහෙම කියනවා, දේශබන්දු ගැන මෙහෙම කියනවා, යුක්තිය ගැන මෙහෙම කියනවා, මේ මේ විවිධ දේවල් අපිට කියනවා. ඒක අපි කරන්නේ, අපිත් මේ ඔක්කොම අහගෙන ඉන්නවා. WhatsApp කලෙවන්න කියනවා. අරගෙන අපි මේ ඉන්න එකපාර මේ කිව්ව ගමන් ආටුක් ගාල දාන්නේ. අනේ මහත්තයෝ මේකට පෙනී ඉන්න කියනවා. අවුරු කරගන්නේ මේ. අපි තවුරු කරගන්න. අනිවාර්යයෙන්. තවුරු කරගන්න ඕනේ. මොකද අපි රටින් පැල්ල නැහැ නේ ආවුදුනේ. අපි ඕන වෙලාවක අල්ල ගන්න පුළුවන්. මේ රටේ යන්නේත් නැහැ. එළෙව්වත් යන්නේ නැහැ. අපිට CID හරි ඕන තර කොල්ලලා අපි යනවා. තමයි මම කියන්නේ මේ පුජ්‍යලයා මෙහෙම අභූත චෝදනා කර කර පිට රටට වෙලා මේ දේශපාලනයෙන් පොලිසිය බේර ගන්නවා කියලා දේශපාලනයෙන්ම පොලිසිය ඇතුළ ඉඳන් වැඩ කරපු මිනිහෙක්. තමන්ගේ තනතුර OIC කම ගන්න පවා දේශපාලනය යූස් කරලා තියෙනවා. 1991 දිහි ඇත්ත කණ්ඩියේ පොලිසිය ඔහු තනතුර ගන්න HM වීරසිංහ කියන මන්ත්‍රීවරයා පොලිස්පතිවරයාට බලවම් පෑම් කරනවා මගේ හිතවතෙක් මොහුට මේ තනතුර දෙන්න කියලා. එහෙම පුජ්‍යලෙක් ඇයි මේ රටට ඇවිල්ලා මේ රටේ සාධාරණව නීතිය ක්‍රියාත්මක වෙද්දී ඒ නීතිය හරහා මේකට ක්‍රියාත්මක වෙන්න බැරි? ඔහුට ඔච්චර සාක්ෂි තියෙනවා නම් සාක්ෂි කරුණු CID එකට ඉදිරිපත් කළා මේ අදාළ කරන්න ඉන්න බුද්ධිංශ නිලධාරි ඇරෙස් කරන්න පුළුවන්. ඇයි කරන්නේ නැත්තේ? බොරු කතාවක් නිසා තමයි මාධ්‍ය හරහා තමන්ට පුළුවන් සෝෂල් මීඩියා යූස් කරලා සමාජගත කරාම සමාජ වෛරයක් හදනවා. ඒ සමාජ වෛරය හොඳ දෙයක් නෙවෙයි. මොකද බලයට පත් වෙන්න ඉන්න NPP වේවා වෙන අය වේවා බලයට පත් වෙන්න ඉන්නකොට උන්මාදයට පත් වෙනවා. උන්මාදයට පත් වෙන නායකයෝ කොහොම වැඩ කළත් සාමාන්‍ය සිවිල් පුරවැසියෝ ආවේගශීලීව ගහමරා ගන්නවා කියන එක අපි අහන්න දෙයක් නැහෙනි. මොහු මේ ඒකට උත්තේජනයක් සපයන. ඒතර හාමුදුරුව විශ්වාස කරන්නේ මේ කියන්නේ කොහොමද? මම දැන් මෙතනදී ප්‍රසිද්ධි ප්‍රකාශයක් කළා. මට විවිධය කතා කරනවා කියලා. මම කිව්වා. හරිද? මට විවිධය කතාලා තොරතුරු දෙනවා කියලා. ඒතර මට මේ ලංකාවේ ඉන්න මට මෙහෙම තොරතුරු දෙනවා නම්. හරිද? දෙනවා නම්. මම ඒතර තොරතුරු ඔක්කොම මේ මොකಾದ වගේ ලිට දාන්නේ නැහැ හාමුදුරුවනේ. අපිට ඊට වඩා මේ වකීමක් තියෙන මොකද අපි මේ රටේ ජීවත් වෙලා ඉන්නවා. අපි රටෙන් පණින්න අදහසකුත් නැහැ. යන්නෙත් නැහැ. අපිට ගෝචර දෙයක් කරත් අපි මෙතන තමයි ඉන්නේ. වගේම CID ඕන වන් කෝල් අපි ගෙනල්ලා අපිට මේ කට උත්තරක් අපි දෙනවා. ප්‍රශ්නේ නෑ. අපි මේ රටේ නීති රැඩවත්ලා ඉන්නේ. හැබැයි මේ පුද්ගලයාට තොරතුරු ලැබෙනවයි කියන එක බොරුවක් වෙන්න බෑනේ. තොරතුරු ඇත්තද බොරුද කියන එක වෙනම කතාවක්. තොරතුරු ලබා ගැනීම සහ ලබා දීම මොහු කුමන්ත්‍රණකාරයෙක්නේ. මොහුගේ වීඩියෝ පට දිහා බැලුවම පැහැදිලි වෙනවා මේ වෙලාවේ එක පැත්තකින් ජිනීවා මානව හිමිකම් ප්‍රශ්න යනවා. එතකොට පහුගිය කාලේ තුලම ජිනීවා වල කාටද චෝදනා එල්ල වුනේ? මේ බුද්ධිංශවලට. බුද්ධිංශවල දුර්වලතා තියෙන්න පුළුවන්. හැබැයි ඒ දුර්වලතා හදාගෙන බුද්ධිංශ ගොඩනැගිලා රටේ ආරක්ෂාව තහවුරු කරගෙන යනකොට නැවත නැවත මෙවැනි චෝදනා දාලා බුද්ධිංශ බිඳවට්ටන්න ගියොත් රටට මොකද්ද වෙන්නේ? රටේ ආරක්ෂාව ওই පුජ්‍යලයා බාර ගන්නවද? හැබැයි ප්‍රශ්න තියෙන්නේ මේ වීඩියෝ එකේ එකතැනක සඳහන් වෙනවලු බුද්ධිංශයේ මන්නාරම ප්‍රදේශයේ අහසට වෙඩි තියලා කිසියම් බීතියක් හදන්න සැලසුම් කරනවා කියලා. බැරි වෙලා හරි ඔහොම සිද්ධියක් සිදු වුණා. උතුරේ ඡන්ද වර්ධනයක් ඉදුණා 2005 වගේ සිදු වුණා. ප්‍රතිපලය තනි කර කන පිට ගැසුවොත් මොකද වෙන්නේ? එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. මේ වෙලාවේ ප්‍රභා කරන රටේ නැහැ. 2005 වෙන්නේ ප්‍රභාකරන් නින්ද කරන්න බැරි කමක් නැහැනේ හාමුදුරනේ. මේ බුද්ධිංශව මෙච්චර මේ දුබායි ඉන්න පාතාලේ මෙච්චර අමු ලබ්බසන්ත වගේ මරනවද? මන්නාරමේ කොහේ හරි අහසට වෙඩි තිබ්බම චන්දිනෝදා මගහැරලා පැනලා යන තරම් දෙමළ මිනිසු ලදරුවොද? දෙමළ මිනිසු එච්චර අඥානද? ඒ මිනිස්සු තමන්ගේ අයිතිය වෙනුවෙන් මෙච්චර සටන් කරලා දිපෙනෙහි හිදිද්දි මේ කොහේ හරි එකෙක් දෙන්නෙක් 10ක් 15ක් එකතු වෙලා අහසට වෙඩි තිබ්බම ඔබතුමා හිතනවද මේ මිනිස්සු ගම් රට දාලා ඡන්ද දාලා දුවයි කියලා? නෑ, ඒ මිනිස්සු තමන්ගේ අයිති වෙනුවෙන් වැඩ කරනවා. මේ මිනිස්සයා හදන්නෙම උතුරේ දකුණේ හැමතැනම සැක ඇති කරලා. එක ඇත්තකින් දැන් තොරතුරු දුන්නයෝ මොකද වෙන්නේ? බුද්ධිංශය ඇතුලේ සැකයක් හට ගන්නවා. එකිනෙකා කෙරේ රාජකාරි වලට නිසි ලෙස දාන්න බැරි වෙනවා. මේ වෙලාවේ ආරක්ෂාව සම්පූර්ණම වියවුලටපත් කිරීමේ කුමන්ත්‍රණයක්ද? අපි හිතමු මන්නාරම සිද්ධිය වහන්සේ කෙනා දෙමළ ජනතාව මේ මෝඩයෝද මේ ඔහම රවට්ටන්න පුළුවන්ද? දැන් අපි දන්නවා LTT සංවිධානයේ හිටපු වෙලාවේ රනිල් වික්‍රමසිංහ අනිවාර්යෙන් දිනාවි කියලා හිතපු ඡන්දේ මේ ළඟ ලක්ෂයක විතර වෙනසකින් තමයි මහින්ද රාජපක්ෂ දින්නේ. හරිද? එතකොට දැන් LTT එක නැහැ කියලා හවමුදුරු මාත් එක තර්ක කරાવી. දැන් නැහැනේ කියලා. නමුත් ඇයි බැරිද වෙන රිසල්ට් එක වෙනස් කරන්න? එහෙම රිසල්ට් වෙනස් කරන්න බෑ. ඔය දැන්ටවත් පෝස්ටර් කැම්පේන් එකක් කියලා උතුරු ඡන්දේ වර්ධනය කරන්න කියලා. එහෙම පෝස්ටර් ගැහුවා කියලා මිනිස්සු ඡන්දේ නොදා ඉන්නේ නැහැ චමුදිත මහත්තයා. මේ 88 89 වත් LTT සමයේවත් නෙවෙයි. ඒවා වුණා LTT සමයේ සහ 88 89. හැබැයි මේ කාලේ එක කරන්න පුළුවන් කමක් නැහැ. විදේශ නියෝජිතව ඉන්නවා, විදේශ ආංශ වලින් මේවා අධ්‍යයනය නිරීක්ෂණය කරනවා. හැම පැත්තේම ආරක්ෂාව දාලා තියෙනවා. අනිත් එක ඉන්නේ ඔය කියන බුද්ධිංශ විතරද මන්නාරමේ ඉන්නේ?
මන්නාරම කොච්චර ආරක්ෂකංශ ඉන්නවද? ඒ මිනිස්සු ඇස්කම්පියාගෙන බලන්. අනිත් එක මෙසරේ අපිට දැන් සමහර තොරතුරු තියෙනවා, සමහරු ප්‍රකාශ කරනවා, සමහර අපිට හිතවත්. අපි ජාතික ජන බලවේගයට තමයි අපේ තැපැල් ඡන්දය දුන්නේ කියලා. ඒ මිනිස්සු ඇස්කම්පියාගෙන නිකම් බලා උඩ බලාගෙන ඉදීද තමන් බලාපොරොත්තු වෙන තමන්ගේ අපේක්ෂකයට විරුද්ධව හිම කුමන්ත්‍රණයක් වෙනවද? ඒක වෙන්න බැහැ චමුදිත මහත්තයා. ප්‍රායෝගිකව වෙන්න බැරි දේවල් සමාජගත කරලා මේ සමාජය තුළ වෛරී සහගත තත්ත්වයන් නැති කිරීම මහා බරපතල වරදක්. මම කියන්නේ එන්පීපී නායකයොත් මේවා ගැන මීට වඩා හිතන්න. හරි, එතකොට මේ වගේ ගැටුමක් ඇති වුණොත් රට ඇතුලේ මේ ප්‍රකාශ ඔහුගේ ප්‍රකාශය නිසා හරි ඔහු ඇත්තටම කුමන්ත්‍රණයක් එළිදරව් කළා හරි මෙම යමක් ඇති වුණොත් කියන්නේ ඒකේ වාසියන්නේ කාටද කියන්නේ? දේශපාලනිකව? දේශපාලනිකව මේකෙන් ගැටුමක් ඇති වුණොත් රටේ ගැටුමක් ඇති වුණොත් ඔය කියන අයටමයි වාසිය. කවුද? ඔය කියන පුජ්‍යලයා බලාපොරොත්තු වෙන කණ්ඩායමටමයි වාසිය. ඒ කියන්නේ ජාතික ජනබලවේගයට. අනිවාර්යෙන්. එතකොට ජාතික ජනබලවේගයට තියෙන වාසිය මොකද්ද? වාසිය තමයි මේ ඡන්දෙන් ඔවුන් දිනයි කියලා තියෙන සහතිකය මොකද්ද? යම් හේතුවකින් පරදින්න ගියොත් ඔතන වෙන්නේ වෙනත් කතාවක් නේ. ඒතර විමල් වීරවංශ කියන්නේ මේ 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 කතාවට සමාන එකක් නේ. ඔහු කියන්නේ ළඟ ළඟ ෆයිට් එකකින් යනවා. දෙවනි මනාපය ගනින්න සිද්ධ වුණොත් එමේ යම් කිසි හේකින්. දෙවනි මනාපය ගනින කාලයේ දවස් අද දෙකක්ද තුනක්ද කියන්න බෑ. ඒ අතරතුර සැකය නිර්මාණය කරන්න පුළුවන්. සැකේ වෛරය නිර්මාණය කරන්න පුළුවන්. අන්න එතන රට තුල ලේවිලක් මේ ඇති වෙන්න පුළුවන්. ගැටුමක් ඇති වෙන්න පුළුවන්. මේ කියන කතාව. ඔය කතාවම ඔය විදියට කියනවා තුෂාර ඉඳුනිල්. මේ 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 චෝදනා වෙලා කරන NPP එකට. එතකොට මේ කතාවල් ඔක්කොම එකයි නේ සවිනස බලනකොට. එහෙමනම් ඉතින් කතාවල් එක වෙන්න පුළුවන්. හැබැයි ක්‍රියාකාරීත්වය වෙනස් නේ. ක්‍රියාකාරීත්වය වෙනස් නේ. තුෂාර ඉඳුරේට විරුද්ධව ජාතික ජනබලවේගයේ CID එකට ගිහිල්ලා තියෙනවා. තුෂාර ඉඳුරේල් කියනවා කියන්නේ මේ ගෙවල් වලට කඩාපයින් ඉන්න පුළුවන්. මේ මොනවද මේ මේ ගොවි පොළවල් අරගන්න පුළුවන්. ව්‍යාපාර අත්පත් කරගන්න පුළුවන්. විමල් කියන්නේ වෙනම කතාවක්. අන්තිමට තුෂාර ඉඳුරේල් කියන ඇත්ත වෙනම කතාවක්. දෙක එකතරකදී එකට හමු වෙනවා. හමු වෙන්නේ මේ රටේ එවැනි අත්දැකීම් තියෙන නිසා. ඡන්දය ආසන්නේ ගැටුම් ඇති කරලා. ඒක තමයි මම අහන්නේ. අන්න ඒක තමයි. හරි. ගැටුම් ඇති කරලා ප්‍රශ්න ඇති කරලා ඒ වාසි ලබා ගන්න පුළුවන්. හැබැයි ආරක්ෂකංශ පූර්වයෙන් දැනුවත් වෙලා මේවා විමර්ශනය කරලා සූදානම් වුණොත් ඒ දේවල් එහෙම කරන්න බෑ. සොයනාස මට පුද්ගලෙක් කතා කරලා කිව්වොත් මම මුලින්ම අහන්නේ තොරතුරක් ගැන. කිව්වොත් මම මුලින්ම අහන්නේ ඔයා මාධ්‍යට ඇවිල්ලා කියනවද? ඔව්. දිග විස්තරයක් කියයි යන්න හදනකොට මම මුලින්ම අහන්නේ ඔයා එනවද? ඔයාගේ ඔයාගේ තනතුර කියන්නකෝ. හරි. ඔයාලඟ ඔයාලා තහවුරු කරපලන් අයිඩෙන්ටි කાર્ඩ් එකක් තියෙනවද? මම කියන්නේ මේ ඉන්න අය කියන්න ඉන්න අයට මට එන්න කියන්න බෑනේ ආමතුරුනේ. අනිත් අයගෙන්. ඔව් තියෙනවා. මට දාන්නකෝ එක. ඔයා කැමතිද මේක ඇවිල්ලා මුල් ටික කියන්න? කැමති නැත්තම් ෆෝන් එක තියන්න. හරි. කැමති නැත්තම් තියන්න. ඔකට ඕනනම් ඔයා මට WhatsApp එකට දාලා තියන්න. මම අවශ්‍යක වෙලාවක ගන්නම්. කැමති නම් තමන්ගේ අනන්‍යතාවය පෙන්වන්න. මට පුළුවන් ද මගේ මූණ වහලා කරන්න? නෑ ඒව බෑ. ඒව බෑ. ඒව බෑ. ඔයා විශ්වකර්මයා වුණත් මූණ වැහිලි නෑ මගේ. මෙතනට එන්න CID එක එන්න කිව්වොත් උත්තර face to face ඔයා බොරුවක් කිව්වොත් CID එක එන්න කිව්වොත් අපි දෙන්නම යමු ගිලකට උත්තර දෙමු. ඔයා කතා කරන්න. හරිද? මගේ කතාව එච්චරයි. හෙට කතා කරනවා කියන්නේ ඒත් කියන එච්චරයි. එතකොට එහෙම ආව බුද්ධ නිල දහරණුත් කියලා තියෙනවා සයිනාස. කරුණා පිල්ලයන්ගේ safe house කොළඹ වටේ තියෙනවා. ඌව තැන්නේ සුමන හාමුදුරන්ගේ පන්සලේ. ඒක ප්‍රසිද්ධ රහසක්. කරුණාගේ teams තියන් ඉදී බබ කිව්වා. ඌව තැන්නේ සුමන හාමුදුරු තමයි තියන් ඉඳලා තියෙන්නේ. හරිද? ඔව් බලලා තියෙනවා. දැන් මේ මේ වීඩියෝ එකේ. ඒතොර ඒව ගැන හාමුදුරු මොකද්ද කියන්නේ? ඌව තැන්නේ සුමන හාමුදුරු පන්සලේ කරුණාගේ team එක තියන් ඉඳලා තියෙනවා. දැනටත් කරුණාගේ පිල්ලයන්ගේ team එක ආයුධ සන්නද්ධ කොළඹ සැරිසරන බව කියනවා. මොකද්ද හාමුදුරු කියන්නේ? දේශපාලකයෝ යම් යම් මෙවැනි ක්‍රියාකාරීන් මෙහෙවනවා. හැබැයි මේ රටේ මෙතේ රාජ්‍ය බුද්ධ්‍යංශයේ අනිකුත් බුද්ධ්‍යංශ ආරක්ෂකංශය මූලික වශයෙන් රටේ ප්‍රධාන ආරක්ෂාව බිඳ වැටෙන විදිහේ වැඩ කරලා නැහැ. ඒක අපිට තහවුරුයි. අපි හැම සිද්ධියක්ම අධ්‍යයනය කරලා තියෙනවා. චෝදනා වෙන දේවල් අපි අධ්‍යයනය කරලා තියෙනවා. ඒවා වෙනුවෙන් පෙනී හිටලා තියෙනවා. අධිකරණයට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ හැම දෙයකදීම අපිට පැහැදිලි වෙන දේ තමයි ආරක්ෂකංශ තමන්ගේ ඩියුටිය නිසි පාස්කු ප්‍රහාරයේදී පවා තමන්ට කළ හැකි උපරිමය ආරක්ෂකංශ කරලා තියෙනවා. එතන වරද්දලා තින්නේ අවසානයේ දේශපාලකයෝ. අනිත් පැත්තෙන් ආශු මාරසිංහ ඉන්දියන් සෙට් එකක් දාගෙන කම්පියුටර් ජිල් මාට් එකක් කරන්න කටයුතු කරන බව ওই වීඩියෝ එකේ තියෙනවලු. හරිද? එතකොට දැන් හාමුදුරුවෝ කියන්නේ එහෙම එකක් වෙන්න බෑ කියලාද? දැන් ඔය ජිල් මාට් කතාව කී දෙනෙකුට ආවද කියන්නකෝ. එකපාරක් SB ජිල් මාට් දානවා කිව්ව බොරල්ලේ කොහෙද ඉතින්? එක එක කාලවල ඔය ජිල් මාට් කතාව එනවනේ. ඔක අහන්න ඕන මැතිවරණ කොමසාරිස්ගෙන්. ඔහු දාපු ක්‍රියාන්විතය හරහා මෙවැනි ජිල් මාට් එකකට ඉඩක් තියෙනවද? හාමුදුරුවනේ මම ඇහුවා. එහෙම ජිල් මාට් කරන්න මේ රටේ ඉඩක් නැහැ. හාමුදුරුවනේ මේ පුද්ගලයා මේ කතාව මේ වීඩියෝ එකට ගත්තා නම් මම මේ මුලින්ම කියනවා මම මේ වීඩියෝ එක බැලුවේ නැහැ. මම මගේ මේ කොටස් සකස් කරන කෙනෙක් ලව්වා තමයි මම තොරතුරු කාර්යබහුල නිසා ගෙන්න ගත්තේ. එතකොට
මේ පුද්ගලය කොහෙන් මේ කතාව ගත්ත දන්න. හැබේ මට ඒ මට ඉන්නෝ ජීවමාන සාක්ෂයක්. ඒ තමයි සාගර සේනාරත්න. එයා මගේ සාකච්ඡාවට මෙතන මේ විදිහට මෙතන වෙන තරක වාඩි වෙලා කිව්වා 2019 රිසල්ට් එක වෙනස් කරන්න මේ කවුද කොහෙද කියන්නේ හවුලොක් ටවුන් මායා මාවතේ මායා රෙසිඩෙන්සිස් මෙහෝ මායා ටව මේ එයාගේ සාගර සේනාරත්න අයිති අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකේ අපාර්ට්මන්ට් තුනක් අරගෙන ආශු මාරසිංහ මේ ගේම් එක ප්ලේ කරා සර්වර් දාගෙන කළා මට බිලක් ආවා ටෙලිකොම් එකෙන් එතකොට තමයි මං උඩ ගිහිල්ලා ගියේ මේ ඔක්කොම කෙන් එක පෙන්නුවා CID දාපුවා පෙන්නුවා දැන් ආශු මාරසිංහ හුණු පිටියේ ඒ ගේම් එක ඒ විදියටම කරනවා කියලා මේ අධිධර්ම පාලකවෙන් තොරතො දන්නේ මට කෙලින්ම ආශු මාරසිංහ රෙන්ට් එක ඔග්‍රිමන්ට් එක ඉදලා පෙන්නුවා දැන් ආශු ගේම් එක ගහනවා කුවා හුණු පිටියේ ළඟදී දැන් ওই ජිල් මාට් එක දාලා අසු මාරසිංහ 2019 දිනලා තියෙනවද? ඈ? ඔව් දිනලා තියෙනවද? නෑ. එයා කිව්වේ ගෝඨාභයට දිනන්න සජිත් පරද්දන්න රනිල් යටින් ගහපු ගේම් එකක් කියන එකයි කිව්වේ. හැබැයි මම එක දෙයක් විතර වෘත්තව කියනවා. මම මේ ප්‍රෝග්‍රෑම් එකට පෙර ආතුව. ඔව්. සාගර එන්න මම මේකත් කියන්න ඕනේ. ඇත්ත කතා. සාගර එන්න මම ඒක සාගරෙන් ඇහුවා. එන්න පැය දෙක තුනකට කලින් උදේ. මම කතා කළා මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායකට. මම ඇහුවා ඔහුගෙන් මේක වෙන්න පුළුවන් දෙයක්ද? එයා එක හෙලා ප්‍රතික්ෂේපණම් කළා. එයා කිව්වා බොනු බොරු විහිළුනේ චමුදිත මට කිව්වේ. හරිද? ඔයාලත් ඉතින් ඔය කොහේ හරි ගම් කබරේ ගෙනල්ලා ෆෝම් කරනවා. ආ ඔන්න එයාගේ වචන වලින් මට කිව්වේ. ඔයාත් කරන්නේ ඕකනේ චමුදිත කියලා මට කිව්වා. හරිද? ඇත්ත කතාව. මම ඒ කිව්ව වචන වලින්ම කිව්වේ ඒකයි. ඒතර පට්ටපල් බොරුවක්නේ කියලා එයා තනි කර කිව්වා එහෙම වෙන්න විදියක් නැහැ කියන එක. ඒකත් මම මෙතන කියන්න ඕනේ. හාමුදුරුව මොකද්ද කියන්නේ? පැහැදිලිව මම මැතිවරණ ඔෆිස් එකේ මැතිවරණ සිද්ධ වෙන වෙලාවවලදී ඉඳලා තියෙනවා. හරි යම් යම් මැතිවරණ වෙලදී මැදිහත් වීම නිසා. ඒ විදිහේ වංචාවක් ගිල්මාට් එකක් කරන්න මේ රටේ මැතිවරණ ඔෆිස් එක තුල ඉඩක් නැහැ. පිටේ ඉඳගෙන කරා කියමුකෝ. එහෙම පිටේ ඉඳන් එතන දත්ත වෙනස් කරන්න බෑ. මොකද හැම පක්ෂයකම නියෝජිතයෝ තමන්ගේ ඡන්ද ප්‍රමාණය ගණනය කරලා ලිඛිත කොළවෙල ගිහිල්ලා තමයි අවසානයේදී කොම්පියුටර් එකට එන්නේ. කොළවෙල සහතික වෙලා තිනවා මෙන්න මෙච්චර ඡන්ද තිබුණා කියලා. හරි. දැන් කොහොමද ජිල් මාට් එකකින් වෙනස් වෙන්නේ? හරි. දැන් ජාතික ජනබලවේගය ඇතුළු සියලු දේශපාලන පක්ෂවලට තියෙනවා විස්ත්‍රාමික හමුදා සමාජිකත්වයක්. හරිනේ? ඔව්. එතකොට දැන් මේ ටිල්වින් සිල්වා. ඊයේ. ඔව්. මෞබින් පත්‍රයෙන් ගන්න හැම පත්‍රකෙම තිබුණා. අන්තිම පැය 48 ගැන ටිල්වින්ගෙන් අනුතුරු ඇඟවීමක්. ටිල්වින් ආවට ගියාවට මේක කියන්නේ නෑනේ. ටිල්වින්ටත් පිටිපස්සේ වෙනම ටීම් එකක් ඉන්නවා. ඉන්නවා කියන්නේ හොර ටීම් එකක් නෙමෙයි. මේ 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 හමුදාසා එයාගේ ඉන්නවා. 18 වෙනිදා රාත්‍රී ප්‍රචාර කටයුතු අවසන් කරාට පස්සේ ඉතිරි දවස් දෙක තුල ජාතික ජනබලවේගයට විරුද්ධ කණ්ඩායම් විසින් කුමන්ත්‍රණකාරී කණ්ඩායම් විරුද්ධව ගැටුම් හැදීමේ හැකියාවක් තිබෙනවාදයි සැකයක් තිබෙන බව ටිල්වින් කියනවා. හරිද? ඒ නිසා දැනටමත් අශික්ෂිත පට්ටපල් බොරු කියමින් අනුර දිසානායකතුරු ජාතික ජනබලවේගයට මඩ ගහනවා. මේ ටිල්වින් ප්‍රකාශ කරන්නේ. ඒ ටිල්වින්ටත් ඒ සැකය ඇවිල්ලා තියෙනවා. මේක සැකයක් නෙවෙයි. මේක නිර්මාණයක්. මේ පුජ්‍යලයන් විසින් එක පැත්තකින් මම දැක්ක ලාල්කාන්තත් උවෙනිම කතාවක් කියනවා. ලාල්කාන්ත කියනවා හාමුදුරුවෝ ටිකක් අපේ ඔෆිස් එක ළඟට ඇවිල්ලා උද්ඝෝෂණය කරන්න යනවා. ඒ හාමුදුරුවෝ අතරේ අපේ ෂර්ට් අඳගෙන මෙහෙම ගහන්න ඉන්නවා. මේක මේ අය විසින් සමාජය නිර්මාණය කරන කතාවක්. ඔවුන්ගේ යහපත පිණිස, ඔවුන්ගේ වාසිය පිණිස. හරි. එතකොට ඒගොල්ලෝ කියන්නේ අපි හදන ආණ්ඩුව අපි නීතියට අත තියන්නේ නැහැ. අපි පොලිසියට අත තියන්නේ නැහැ. රොන්ඩ කුමාර පැහැදිලි පාස්කු ප්‍රකාශයේදී කිව්වා පසුගිය ගත වෙච්ච කාලය ඇතුළත අපි ගලකින් ගලක් අතට අරන්නේ නැහැ කිව්වා. ගලක් අතට අරන්නේ නැහැ කිව්වා. කොයි කාලය ඇතුළතද? මෑත ගත වෙච්ච ඉතිහාසය ඇතුළත අපි ගලකින්වත් ප්‍රහාරයක් එල්ල කරන්නේ නැහැ. අපි ඒ තරම්ම මේ ගලකින් අත ඉස්සුවේ නැත්තම් අර පහුගිය අරගල කාලේ හෙල්මට් බලකායක් මෙහිවි කවුද? සාක්ෂි සහිතයි ඔහුගේ වාහනේ නැගලා අරශකංශ වලට තර්ජනය කරන හෙල්මට් කාරයෝ නැගලා යන්නේ ඔහුගේ වාහනේ. ඒ වීඩියෝ තියෙනවා. එතකොට ඔහු කියන්නේ කොහමද ගලකින්වත් ගහලා නැහැ කියලා. ඒතර හාමුදුරුවෝ මේ කියන්නේ ඒතර හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝලට එල්ල වෙන චෝදනා. මේ තියෙන පෙත්සම් ටික මේ 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 අරගල කාලේ සිදු කරායි කියලා එල්ල වෙන චෝදනා කිසිවක් නැහැ. ඔක්කොම සුද්ධයි. එහෙමද කියන්නේ? නැහැ. චෝදනා තියෙන. සලේ හරියටම හරි. එහෙම මම බ්‍රිගේඩියර් මහන්තලා හරි. නිලන්ත ජයවර්ධන හරි. හිටපු එක්කන. නැහැ. කිසිම කෙනෙක් හොඳයි යහපතයි නිවැරදි කියන මම ඉදිරිපත්. ආශුමාරසිංහ දන්නවද හම්බෙලා තියෙනවද? නැහැ. ඒතර මිනිහා ඔක්කොම හරි. සුද්ධවන්තයා. නැහැ. මම කවුරුවත් සුද්ධවන්ත කරන්න නෙමෙයි මේ රටේ පවතින ක්‍රියාන්විතය අරහා එහෙම කාටවත් එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. රටේ ආරක්ෂාව මේ වෙනකොට නිසි විදියට ක්‍රියාත්මක වෙනවා විතරක් නෙමෙයි නීතිය හරි විදියට ක්‍රියාත්මක වෙනවා. මම හාමුදුරුවන්ගෙන් දැන් දේශබන්දුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙලා නැද්ද? ඔහුගේ වැඩතහනම් වෙලා නැද්ද? නිලන්ත ජයවර්ධනට එරෙහිව ඔහුගේ වැඩතහනම් කරලා නැද්ද? එතකොට ඇයි මේ චෝදනා කරන්න පුජ්‍යලීන්ට බැරි නීති හාමුදුරට එන්න?
ඇයි අධිකරණ දැන් මොහු ළඟ හරි සාක්ෂි තියෙනවා නම් මොහුට පොලිසිය CID කවුරුත් විශ්වාස නැත්තම් මොහුට පුළුවන් නීතිඥයෙක් හරහා දිවුරුම් ප්‍රකාශයකින් ඔය කාරණා ටික අධිකරණයට ඉදිරිපත් කරන්න. එහෙම නඩු කරන ක්‍රමයක් තියෙනවා. කාටද මොහුට කියන්නේ? ඔය අජිත් ධර්මපාල කියන පුද්ගලයාට. දැන් ඔහු කියන්නේ පොලිසිය සුද්ධ කරන්නේ ඔවුන් මේ රටවල් වලට ගිහිල්ලා රටවල් වල ඉන්න අය කියන්නේ මේ රට හදන්න කියලා මහන්සි වෙලා කියලා කියන්නේ. කොහොමද පිටරට පැනලා ගිහිල්ලා මේ රටට පිටුපාලා ඇසයිලම් ගන්න පිටරට පැනලා ගිහිල්ලා NGO වලටයි UN එකටයි වැඩ කරන මිනිස්සු කොහොමද චමුදිත ওই විදියට මේව කරන්නේ? ඔවුන් එම්බසි වලින් යන්යම් තැන් වලින් නඩත්තු වෙන නිසානේ මේ රටින් පැනලා මේ රටේ ජීවත් වෙන්න පුළුවන් ඔබතුමාලට වගේ. ඔබතුමාලත් මේ රටේ ආරක්ෂක අංශය ඇතුළු සියල්ල ප්‍රශ්න කරනවානේ. මෙතෙන්ට ගෙනල්ලා කී දිනේ ප්‍රශ්න කරලා තියෙනවද? ඔවුන්ගෙන් කොච්චර ආරක්ෂක අංශ වලට චෝදනා එල්ලවෙද? ඔබතුමා පැනලා ගිහිල්ලා තියෙනවද? රටින් පැනලා ගිහිල්ලා මේ YouTube ඇයි මේ මිනිස්සු රටින් පැනලා ගිහිල්ලා මේ රටට? එතකොට ඒක දේශප්‍රේමීත්වයද? මේ රටට ආදරය ඇති එකෙක් මේ රටෙන් පැනලා ගිහිල්ලා රටට චෝදනා කර කර ඔය සෙල්ලම් දාන්නේ නැහෙනි. මේ රටට ආදරේ නම් ඒ මිනිහා මේ රටේ ඉඳගෙන තමන්ගේ ආරක්ෂාවත් නිසිලස හදාගන්න උත්සාහ කරන ගමන්ම මේක නීතියට යන්න ඕන. දැන් මේක එලියට ලීක් වුණාම ෂේප් වෙන්න ඕන. හාමුදුරුව හයර් කරගත්ත හාමුදුරුවන්ව යව්වා CID එකට. හාමුදුරුව අපි දෙන්න අඳුරන හින්දා කාලයක් තිස්සේම හාමුදුරුව මට කෝල් එකක් දුන්නා. මේ වැඩේ ෂේප් කරලා දෙන්න කියලා කොහොම හරි කවුරු හරි හාමුදුරුවන්ට කිව්වා. ඇත්ත කතාවක් තරනේ. හරි විහිළු කතාවක්. එලියට කතාව ගියා කරන්න හිටපු වැඩේ බග් ගාලා කවුරු හරි එකෙක් ඇතුලෙන් බුද්ධාංශයෙන්ම එලියට දුන්නා UK වලට. ඒ මිනිහා ගැහුවට පස්සේ දැන් බඩු ඔක්කොම ඉවරයි. දැන් ඉතින් කොහොම හරි මේක ෂේප් කරලා අවමානෙන් මිදෙමු. මේක හොඳට මතක තියාගන්න ජමුදිත. මේ රටේ ආරක්ෂක අංශ වලට බුද්ධාංශ වලට මේ වගේ තුට්ටු දෙකේ දේශපාලන හැලී වලට මැදිහත් වෙන්න ඕන කමක් නැහැ. ඊට වඩා රාජකාරියක් මේ මිනිස්සුන්ට තියෙනවා. මේ රටට ඇති වෙන ත්‍රස්ත ප්‍රහාර ඇතුළු නොයෙක් ක්‍රියාකාරකම් පිළිබඳ මේ මිනිස්සු නිරන්තරයෙන් 335ම අවදියෙන් ඉන්නවා. ඒවා කරනවා විනා මේ තුට්ටු දෙකේ දේශපාලකයන්ගේ පොළු වරන් ගහගැනෙලි. අනිත් එක ඔය ට්‍රාන්ස්ෆෝමර් පුපුරනවා වගේ ප්‍රාථමික වැඩ මේ අවදියේ වෙන්න පුළුවන් දේවල්ද? එහෙම වෙන්න බෑ. ඒක නිසා මේ කතා සම්පූර්ණම අමූලික අසත්‍ය අභූත චෝදනා එකක්. අනිත් එක තමයි මම පසුගිය දශක දෙක තුලම කරලා තින්නේ මේ රාජකාරියම තමයි. මම කවුරුවත් වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. ඒ කියන්නේ කාගේවත් හැයර් ගිරීමක් වෙන්නේ නැහැ. මම එදා ඉඳලා අවංකව මගේ රට වෙනුවෙන් මගේ ජාති වෙනුවෙන් මේ විශේෂයෙන්ම ආරක්ෂක අංශ වෙනුවෙන්. මොකද ආරක්ෂක අංශ නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්. එතකොට NPP හමුදා සාමූහිකට සහභාගී වෙච්ච සොල්දාදුවෙක් විශ්‍රාමික කියන අඩෝ බලාගනිල්ල ජෙනරල්ලා තොපිට ගහන අඩෝ ඈ එතකොට ප්‍රකාශයක් එතන කරනවා. හරිද? එතකොට අපි ඒක දකින්න ඔය ප්‍රකාශයක්. එතකොට දැන් මෙතන බුද්ධිය දැන් මෙතන NPP එකේ ඒ කවුරු හරි NPP එකේ අපි හිතමු ලක්ෂ ගාණක් රැස්වීම් වලට එනකොට අනුර කුමාර දිසානායකට සහතිකයක් දෙන්න පුළුවන්ද මේ එකෙක් කරපු දෙයකට? සජීව ප්‍රේමදාසගේ ලක්ෂ ගාණක් වෙන රැස්වීමක එකෙක් කොහෙරි මොකක් හරි බීලා ගියොත් එහෙම සජීව ප්‍රේමදාසට දෙන්න පුළුවන්ද? රනිල් වික්‍රමසිංහට දෙන්න පුළුවන්ද? නාමල් රාජපක්ෂට දෙන්න පුළුවන්ද? දැන් ඕකම දඩමීමා කරගෙන තමයි කෙට ගේමක් දෙන්න පුළුවන්. මං කියන්නේ බුද්ධිශක්තිය කියලා නෙමෙයි. ඕඩකට ගේමක් දෙන්න පුළුවන්නේ. ඕනම ඒක තමයි මේක මහා කුමන්ත්‍රණයක්. මේක කුමන්ත්‍රණ කරුවන්ට ඉඩ හදා දීමක්. දැන් ඒ පුජ්‍යලයා එහෙම තර්ජනය කරනකොට එවැනි පුජ්‍යලයෝ තව කී දෙනෙක් සමාජෙ ඉන්නවද? පසුගිය දවසක අර අපේ ස්වාමීන් වහන්සේ නමක් එලියට ගියපු වෙලාවේ ඔය වගේම NPP එකේ සමාජිකයෙක් අහම්බෙන් හම්බෙලා තර්ජනය 21න් පස්සේ අනුර කුමාර ඔබ වහන්සේලාගෙන බලාගනී කියලා සද්ද දාලා තියෙනවා. එහෙම කරන්න පුළුවන්. හැබැයි එහෙම කෑ ගැහුව පමණින් මේ රටේ ওই දේවල් කරන්න පුළුවන් කමක් නැහැ. ආවේගශීලී සාමාන්‍ය පුද්ගලයෝ එදත් ගැටුණා අදත් ගැටුණා. ඒක මේ රටේ සාමාන්‍ය දේශපාලනයේ හැටි. හැබැයි මේ රටේ ආරක්ෂක අංශ තමන්ගේ වගකීම නිසිලෙස ඉෂ්ට කර නිසා තමයි අද ඔයත් මමත් චමුදිත කවුරුත් මේ රටේ ජීවත් වෙන්නේ. ඔය බුද්ධිංශ වලින් තොරතුරු ගන්නවා තොරතුරු දෙනවා කියන මිනිස්සු එක එක අයගෙන් සල්ලි අරගෙන මේ රට පාව දෙන්නේ, බුද්ධිංශ ඇතුළු ආරක්ෂක අංශ පාව දෙන්නේ මේ රටේ ජීවත් වෙන ආරක්ෂක අංශ ඉඩ හදපු නිසා. ත්‍රස්තවාදී නැති කරේ කවුද? එතකොට පසුගිය දශක දෙක තුල ওই මිනිස්සු ආරක්ෂා කරේ කවුද? එතකොට දැන් උදාහරණයකට ගන්නකෝ ওই චෝදනා ලබන මහතන්ත්‍රිලා ඇතුළු සලෙය ඇතුළු කණ්ඩායම පහුගිය කාලේ යහපාලන රජයෙන් පැත්තකට කරලා තිබ්බනේ පනිෂ්මන්ට් දෙමින්. ඒ පැත්තකට කරලා තිබිලා අද මේ රජයේ එයගෙන් ප්‍රයෝජනය ගන්න. මොකද මේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වය මේ රටට අවංකව නිසිලෙස සිද්ධ වෙන්නේ. දුර්වලතා ඇති, දුර්වලතා නැහැ කියලා මම ඕන් සුද්ධ කරන්නේ නැහැ. දුර්වලතා නැති මිනිහෙක් මේ ලෝකේ නැහැ. හැබැයි මේ අභූත චෝදනා නගලා රටේ සාමකාමී පරිසරයේ බිඳහෙලන්න කවුරු හරි වැඩ කරනවා නම් ඔබ මම ඇතුළු සියලු දෙනාගේම මේ රටේ පුරවැසියන්ගේ වගකීමක් තියෙනවා. මම කියන්නේ මේ ප්‍රශ්නේ යොමු වෙන අනුර කුමාර NPPI ගේ පවා
යුතු කමක් තියෙන ඒ මම මැතිවරණ කොමසාරිස්ට එහෙම පැමිණිල්ලක් බාර දුන්නා මේ නායකයෝ ගෙනල්ලා දැනුවත් කරන්න මෙවැනි ක්‍රියාකාරීන්ට ඉඩ දෙන්න එපයි කියලා මේ විදිහට සමාජෙ හැසිරෙන්න. හොඳයි මේවින්ම ස්තුතියි ඔබ වහන්සේට යමක් අවසන් වශයෙන් කියන්න දෙයක් තියෙනවද? නෑ ප්‍රමාණවත්. හරි. අඟුලුගල්ලේ සිරිජනානන්ද ස්වාමීන් වහන්සේ මහා බ්‍රිතාන්‍යයේ සිට විසුරුව හැරෙන එක්තරා YouTube නාලිකාවකින් කළ ප්‍රකාශයක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් යයි කියමින් තමයි ඇත්තටම මේ පැමිණිල්ල CID එක කළේ. ඒක මම දැක්ක ඇත්තටම මාධ්‍යවල යනවා. ඊට පස්සේ හාමුදුරුව මට කතා කළා. මේ ඇත්තටම හාමුදුරුව මට කතා කළා. එහෙම චමුදිත මම බලාපොරොත්තු වෙනවා මම CID එකට පැමිණිල්ල කරේ මේක ශනික පරීක්ෂණයක. මේක ශනිකව පරීක්ෂණය කරලා ඉදිරි දවස් දෙක තුන ඇතුලේ රටට මේක හෙලි කරන්න ඕනේ. නැත්තම් මේ රටේ මහා ජනතාව ප්‍රපෝක කෝප ගැම්වීමෙන් වෛරී සහගත වීමෙන් බරපතල ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක වළක්වන්න ඔය ප්‍රකාශනිකුත් කරපු පුජ්‍යලයට බෑ. ඒකටම දිහත් වෙන්නත් උන ආරක්ෂක අංශ. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් ශනිකව පරීක්ෂණ පවත්වලා මේ පිළිබඳව රටට අනාවරණය කරන්න. අපේ අරමුණ අපිත් අනන්ත අප්‍රමාණ අපේ මේ සහභාගී වෙන මේ මා ඉදිරියේ ඉන්න ආරාධිතයෝ විවිධ චෝදනා එල්ල කර තිබෙනවා. හැබැයි එකක් පැහැදිලි කාට හරි පිළිතුරු දීම සඳහා අවශ්‍යතාවයක් තිබෙනවා නම් NPP එකට අවශ්‍ය නම් දැන් නම් තරහ ඇති. කෙසේ වෙතත් අපේ කිසිම අබමල් රේණුවකවත් තරහක් නැහැ. NPP එකටත් අවශ්‍ය නම් මේ වේදිකාව මේ විදිහටම ලබා දෙන්න සූදානම්. ඒ වගේම අපි ඉන්නේ මේ රට ඇතුලේ. ඒ නිසා අපි දාල යන්න තරකුත් නැහැ, යන්න තරකුත් නැහැ, තිබුණත් යන්නේත් නැහැ. ඒ නිසා ඕනම මතවාදයකට අර විරුද්ධ වෙල්ල කරනවා වගේම ඒ નિවැරදි කරන්න අවශ්‍ය හැම අවස්ථාවකමත් ඒ ඉඩ ඒ හා සමානවම දෙන්න අපි සූදානම්. බෙවින්ම ස්තුතියි ඔබ වහන්සේට මේ මැතිවරණයක් ආසන්න මේ පැහැදිලි කරන එකතු වීම පිළිබඳව සවන් දෙනාස. ස්තුතියි මේ රටේ මහ ජනතාවට.